Kolamba Superi Hotel ekata honeymoon nawa jodu deno taha kediriye denga netu hetimenna manamaliyaken adaha ganna beri kathawak. Kehaniyak bayai atheethaya gana kiyanna. Eka sadharana bayak. Bayak una darunuma vidihata ada vedanawak una kehanu kiyanne vedanawa kemathin bara ganna un. Vedanawa papu athule puravagena vilapa dena un. Lokitama peena boruwa hina tahadu palandina un. මේ කතාවත් එහෙම ගැහණියකගේ සාමාන්‍යයෙන් Facebook පිටුවට එන දහසකුත් පණිවිඩ ඇස්සේ ඒ පණිවිඩය ටිකක් විතර විශේෂයි. ඔයාලගේ පේජ් එකේ ගිය එක කතාවක් මම කියෙව්වා. ඒක අර කාලකන්ණියෙක් අහිංසක කෙල්ලෙක්ගේ කම්මුල් වලට ගහන්නේ. ඒකේගේ පිරිසිදුකම නැති බව කියලා. ඒක අපිරියයි පිළිකුල්. එහෙම පිරිමි මේ ලෝකේ ඉන්නවා ඇත්ත. මටත් මුණ ගැහෙන තේනවා. මගේ කතාව ලියන්න පුළුවන්ද ඔයාලට? ඒ දුක පණවිඩයට ලැබුණු ප්‍රතිචාරයට පස්සේ ඇය ඒ කතාව කියවන අමාරු විදිහට සිංග්ලිෂ් වලින් අමුණලා එව්වා. කතාවට හානි නොවෙන්න අපි ඒ කතාවේ තැනින් තැන සංස්කරණය කිරීම කිහිපයක්ම කළා. ඉතින් ඔබ මේ අහන්න යන්නේ ඒ කතාව. ගැහණියක් කියන ගැහණුන්ගේ එකේත ජනක කතාව. සුජී මගේ ජීවිතයට මට ලැබුණු පළවෙනිම පිරිමියා නෙමෙයි. අන්තිම පිරිමියා. මටත් ඕනේ වුණේ එහෙමයි. එයාව අන්තිම පිරිමියා කරගන්න. සුචීව මට මුණ ගැහෙන්නේ තාත්තගේ මාර්ගයෙන්. තාත්තගේ හොඳම යාළුවගේ පුතා තමයි සුචී. අපි ආශ්‍රය කළේ හරියටම මාසයයි. මාසිකෙන් පස්සේ වෙඩින් එකට දින තීන්දුව කළා. සුචීට කසාද බඳින හදිස්සි වුණා. ඒ මොකද එයාගේ වයස ඒ වෙද්දි අවුරුදු 34යි. වයස නොපුණා වුණාට සුජී කැමති වුණේ නාකි වෙලා මනමාලයෙක් වෙන්න. දන්න ඕනේ ඉතින් පිරිමි ළමයින්ගේ ප්‍රශ්න එක එක විදිහයි. අපි බැන්දා. හනිමූන් එක තිබුණේ හෝටල් එකේ. කොළඹ ප්‍රසිද්ධ හෝටලයක්. අපි දෙන්නම එදා ඩ්‍රින්ක් ගත්තා. හොඳට නැටුවා. යාළුවන්ගේ රැගින් වලටත් අහ වුණා. හැම දෙයකින්ම පස්සේ අපි දෙන්නට ඕන වුණේ ඒකයි. තේරෙනවද ඉතින්? පිට අපේ වෙන්න ඕන වුණා. සුජී කන්‍යා කොල්ලේ. එයා මට ඒක එදා තමයි කිව්වේ. එයා කවදාවත් දෙන්නෙක් එක්ක ඉඳලා නැහැ. ඒ කියන්නේ යම් සීමාවකින්නම් විතරයි. එයා හුඟක් බයයිලු ඒ වැඩේට. මොකද ලෙඩ හැදේ කියලා. මුලින්ම එහන් තමයි පටන් ගත්තේ. අපේ රාත්‍රී ඉක්මනින් ගෙවිලා ගියා. ඒත් එයා බලාපොරොත්තු වෙන දේ සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ රතු පැල්ලමක් තිබුණේ නැහැ. මුලින් එයා මුකුත් කිව්වේ නැහැ. මගෙන් ඇහුවෙත් නැහැ. හැබැයි වැඩ ඉවර වෙලා වොෂ්තාල එයා ආවා. ඊළඟට වොෂ්තාලනේ ගියේ මම. මගේ හිතේ දෙකිඩියාවක් තිබුණා. අරයා කිසි දෙයක් ඇහුවේ නැති ඇයි? මම ටැප් එක අරින්නෙත් නැතිව හුඟ වෙලාවක් බලා හිටියා. මට ඇහෙනවා එයා යාළුවන්ට කෝල් කරන සද්දේ. කතා කරලා කියනවා ඒ ගැන. ඒ කෑනිගේ එක නෑ මේකේ බඩුවක් වන් කියලා. මට ඒ වෙලාවේ ඇඬුණා. ඇත්ත මම එයාට දෙයක් හැංගුවා. මම අපිරිසිදු කෙල්ලෙක්. ඒත් මම බඩුවක් ගණිකාවක් නෙමෙයි. හම්බෙන හැමකම එක්කලා පුතිය ගන්න තරම් මානසිකත්වයක් නෑ මට. ඒ කතාව ඇහිති මට අප්‍රිය හැතුණා. මම කැවි ඇවිත් උගේ කම්මුල් සමතලා වෙන්න ගැහුවා. මම අඬ අඬා කිව්වා හැමදේම. මාව එමින්ෙන් මනින්න එපා කියලා. ඒ මිනිහක් කට ගහගෙන ආවා. මම ඒ දේවල් හැංගුවා කියලා. ඇයි මුලින් කිව්වේ නැත්තේ කියලා. ඌ හෝටලේ දෙවන අත්තරවා. මිනිස්සුත් බය වුණා. වේටර්ලා තමයි ගඩු පෙරන්න. අපි පාන්දර වෙtti ආයෙම ආවා. එදයින් මාස 6-7ක් යනකම් අපි දැනගත්තා. මාරාගත්තා. අන්තිමට ඩිවෝස් වෙන තීරණය ගත්තේ එයා. ඒකට එයාට සාධාරණ හේතුවකුත් තිබුණා. මම තීරණය කළා එයාගෙන් අහකට යන්න. ඒ කතාව එතනින් ඉවර වුණා. එයා ගිය සතියේ බැන්දා. අපේ ගමේම කෙල්ලෙක්ව. ඕක තමයි ඒ කතාව. කවුද වැරදි කවුද හරි. ඔබ මේක තීරණය කරන්න. එහෙම වුණත් ඒ කතාව ඇයටයි තේකක්.